श्रीलंका ज्येष्ठ क्रीडक दासुन शानक अवरुदु 32 काय इदिन श्रीलंकावे 2021 විතර ඉඳලා නිත්‍ය නායකයා විදිහට සීමිත පන්දුවාර රටාව තුල වැඩ බැලුවේ නැත්නම් කණ්ඩායම ඇදගෙන ගියේ ඉතින් ඔහු නායකත්වයට පත් වෙනවට ශ්‍රී ලංකාවේ තිබූ අර්බුද අපි හොඳ ආකාරවම දන්නවා විවෘතව කතා කරොත් නැත්නම් හංගන්නේ නැතුව කතා කරොත් ඇත්තටම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ දැඩි අර්බුදයක් විශේෂයෙන්ම 2017න් පස්සේ 17ත් 2021 ඇතුළත ජේෂ්ඨ ක්‍රීඩකයෝ ගණනාවකුත් ඉවත් වෙලා ගියා එකවරම ඒකට එක එක හේතු බලපාන්නට පුළුවන් ඒ කොහොම වුණත් මොන දේවල් වුණත් පසුබිමේ ඊටාම බරපතල තත්වයක තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව තියෙන්නේ 2019 ලෝක කුසලානෙන් පස්සෙත් සෑහෙන දේවල් සිද්ධ වෙනවා ජේෂ්ඨයෝ ගණනාවක් එක්ක තේරුනේ නැහැ කණ්ඩායමට එක්ක ඔවුන් විශ්‍රාම ගත්තා एक नौसल का हरिया मोन मनोहारी देवाल वेला इट पास अलूट कंडाय मे के खेला प्रमोदी विक्रम सिंह ये तेरी कमिट हो तीरने करा ए तीरनाथ एक कंडाय बार उने दसून शाहन कट इधी इट पास श्रीलंका कंडाय मट जायग्रहण එහෙම මෙහෙන් ලැබෙනවා එහෙම ලැබුණේම නෑ කියන්නට බෑ ඒතර අපි දන්නවා ද්විපාක්ෂික තරගාවලි ජයග්‍රහණ ටිකක් ලැබිලා තිනවා කවලමෙයිම ගත්තොත් දකුණු අප්‍රිකානු एक दिन तरंगावलिया जयग्रहण करा ऑस्ट्रेलिया एक दिन तरंगावलिया जयग्रहण करा इट पास यात्रे अफगानिस्तान जिम्बाब्वे तरंगावली जयग्रहण कलती नो बांग्लादेश तरंगावली जयग्रहण कलती नो भाई दसून शानक के ए वसर देखक नायकत्व दूर काले तुल लबागतिहलम जयग्रहण लोके कैपी पेन्नम जयग्रहण तमाई आसियानुकुशलान ජයග්‍රහණය කිරීමට සමත් වෙනවා. ඒකෙන් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව නැවත පිබිදීමක් සිදු වුණා කියන එක බොරුවක් නෙමෙයි. හැබැයි ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයෝ මාධ්‍ය ප්‍රේක්ෂකයෝ මේ ඔක්කොම වග කියන්නට ඕනි. ආසියානු කුසලාණයේ ජයග්‍රහණය කරලා අවසන් වෙච්ච ගමන්ම පැවති ලෝක කුසලාණයේදී ඒ ජයග්‍රහණයෙන් ටිකක් උඩ ගියා දෝ මන්දා සම්පූර්ණයෙන්ම අවුල් කරගත්ත ලෝක කුසලාණයේ අබ්බවට පත් කිරීමත් එක්ක නැවත ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අර්බුදය නිර්මාණය වීමට හේතු හැදුණා. ඉතින් ඒකට සම්පූර්ණයෙන්ම ක්‍රීඩකයෝ, කලමනාකරුවෝ, පරිපාලනය, විනය බලපු මිනිස්සු ඒ ඔක්කොම වග කියන්නට ඕනි. මොකද ඉතාමත් හොඳට කණ්ඩායම තිබ්බා. ඊට පස්සේ ලංකාවේ මාධ්‍ය වල අපි දන්නවා ඔවුන් ගෙනහලා සෑහෙන ලොකෝට පුම්බලා එක එක වැඩසටහන් කරලා ඔවුන් ඔවුන්ගේ හම්බ කිරීම සිදු කරගත්තා. ඊට පස්සේ ක්‍රීඩකයොත් මං හිතන්නේ ඒවයින් ටිකක් අර ප්‍රසිද්ධිය වැඩි වීම ජනප්‍රිය වැඩි වීමත් එක්ක ඔවුන්ටත් එක දරා ගන්නට බැරුවද කොහෙද ඕස්ට්‍රේලියාවේ ගිහිල්ලා කරන්න පුළුවන් උපරිම පිස්සු ටික කියලා ඉවර වෙලා අන්තිමේට ක්‍රිකට් විතරක් හරියට ක්‍රීඩා කරන්නේ නැතුව සම්පූර්ණයෙන්ම අසාර්ථක නැතනම් ඒ කඩාවැටීම නැතනම් එක් දින ලෝක කුසලාණයට එනකොට අන්ත පරාජයකට ලක්වීමේ ආරම්භය පටන් ගන්න ඒ විසවිස ලෝක කුසලාණයේදී කියන එක අනිවාර්යයෙන්ම කියන්නට ඕන. ඉතින් ආසියානු කුසලාණය ජයග්‍රහණය කිරීම අවසානයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ අවාසනාවන්ත තත්ත්වයේ බවට පත් වුණා කියලා තමයි අපිට අද ආපස්සට හැරිලා බලද්දී පේන්නේ. නමුත් දසුන් ශානක නායකෙක් විදිහට දිනාගත්ත ඉහළම කුසලාණය වගේම 2015න් පස්සේ ශ්‍රී ලංකා කණ්ඩායමක් ලබාගත්ත ඉහළම ජයග්‍රහණයේ විදිහට ඒක සඳහන් කරන්නට පුළුවන් ඒ දසුන් ශානකගේ නායකත්වය යටතේ. ඉතින් කියන්නට තියෙන්නේ ජයග්‍රහණ හමුවේ ඕනවට වඩා ඔළුව ඉදමවා ගන්නට ගියොත් ඕනෑම ශේෂ්ත්‍රයක ඒක ක්‍රීඩාවේ විතරක් නෙමෙයි ඊළඟට අපිට සිද්ධ වන්නේ දිගටම අවාසනාවන්ත සිදුවීම් කියන එක මතක තියාගන්නට ඕනේ. ඉතින් ඒ ආසියානු කුසලාණයේ ජයග්‍රහණයෙන් පස්සේ අවසානයේදී ඕස්ට්‍රේලියාවේ ගියපු සමහරක් ලංකාවට එන්නට බැරුව නඩු වැටිලා ඒ කියන්නේ ක්‍රිකට් ගහන්නේ නැතුව වෙන වෙනේ වගේ ගහන්න ගිහිල්ලා අහු වෙලා අවුරුදු ගණන් හිර වෙලා ඉඳලා තමයි එන්නට සිද්ධ වුනේ. ඒ විතරකුත් නෙමෙයි ඊපස්සේ කමිටු වාර්තා හැදිලා ඒ වාර්තා පස්සේ ඒව ඇදිලා දැන් අද තියෙන තහනම වැටෙන්නට පවා ඒ තරංගාවලියේ වෙච්ච වැරදි ඒ තරංගාවලියේ කරපු අන්තිමම පහත් වැඩ ටික නිසා ක්‍රීඩකයෝ පරිපාලකයෝ ඔක්කොම එකතු වෙලා කරපු දේවල් නිසා තමයි තහනමකුත් වැටලා අවසානයේදී මේ අද තියෙන තත්ත්වය නැත්නම් 2017 වගේම නැත්නම් 17ටත් එහා වැටිච්ච අර්බුදයකට වැටෙන්නට හේතු කාරණා වුනේ. නමුත් දසුන් ශානක සමත් වෙනවා එක් දින ලෝක කුසලාණයටත් සුසුකම් ලබා ගන්නට කණ්ඩායම මෙහෙවන්නට. ඔහුගේ දක්ෂතා සම්බන්ධයෙන් ඇත්තටම ලොකු පැහැදීමක් අපට නැහැ. මොකද ඔහු වරින් වර තමයි දක්ෂතා දැක්වේ. සමහරක් වෙලාවට දක්ෂතා දක්වන්නෙම නැහැ. නමුත් කණ්ඩායම ජයග්‍රහණය කරා ඒ වගේ ගතියක්
ඔහුගේ නායකත්වය යටතේ අපට පිරින්නට තිබ්බද සෑහෙන විවේචන ආවා පිනට නැතනම් ඔහු මොකක්වත් කරන්නේ නැතුව පිනට ජයග්‍රහණ එනවා කියලා දැන් අද වෙන විට ඒ පින් ජයග්‍රහණත් නැති වෙලා තිනවා කියලා තමයි පේන්න තියෙන්නේ අවසාන කාලයේ ගත්තාම දැන් බලමු 2024 ඒක වෙනස් වෙයිද කියලා ඉතින් දසුන් ශානකගේ නායකත්ව දත්ත ගත්තොත් එහෙම එක් දින තරඟ 41කදී ඔහු නායකත්වය දරලා තිනවා තරඟ 23ක් ජයග්‍රහණය කළා 17ක් පරාජයට පත් වෙලා ජයග්‍රහයි ප්‍රතිශතයේ 56%ක් විදිහට තමයි සඳහන් වෙන්නේ මෙතන ඇතරම අර පිට පිට වාර්තාගත ජයග්‍රහණ ටිකක් තියෙනවා මොකද අපි සූසුකම් ලබා ගැනීම ක්‍රීඩා කරපු නිසා ඉතින් දසුන්ශානකට තිබ්බ ඔය විවේචනය තමයි ප්‍රබල කණ්ඩායම් එක්ක ක්‍රීඩා කළා ජයග්‍රහණය කළා නැහැ ඔය පොඩි පොඩි කණ්ඩායම් එක ගාලා තමයි ජයග්‍රහණය කළා තිබ්බේ කියලා නමුත් ඉතින් ක්‍රීඩා කරන්න සිද්ධ වුණොත් ක්‍රීඩා කරන්න වෙනවා බෑ කියන්නට බෑ මොන රටත් එක්ක ඉතින් කොහොම හරි 2020 දත ගත්තාම 48ක් ඔහු නායකත්වය දරලා තිනවා දැනට ශ්‍රී ලංකාවේ වැඩිම 2020 තරඟ නායකත්වය දරු නායකයා තමයි දසුන් ශානක තරඟ 22ක් ජයග්‍රහණය කළා 24ක් පරාජයට පත් වෙලා 45යි නැත 46ක් විතර වෙනවා ජයග්‍රහී ප්‍රතිශතය සම්පූර්ණ මේ තරඟ ටික එකතු කරොත් එහෙම තරඟ 89ක් ඔහු නායකත්වය දරලා තරඟ 45ක් ජයග්‍රහණය කිරීමට සමත් වෙලා තියෙනවා ඒක ප්‍රතිශතයක් විදිහට ගත්තාම දෙකේම ඔහු නායකයා විදිහට 50%කට වැඩි ජයග්‍රහණ ලබා දීමට සමත් වෙලා තියෙනවා ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉතින් අර 2017 නැත්නම් 2021 වෙනකන් අනාථ වෙලා තිබ්බ ක්‍රිකට් ක්‍රීඩාව ශ්‍රී ලංකාවේ 50%කට වැඩි ඒ කියන්නේ තරඟ දෙකක් ගැහුවොත් එක තරඟයක් අනිවාර්යෙන් ජයග්‍රහණය කරනවා කියන මට්ටමට කණ්ඩායම ගෙනීමට ඔහුට හැකියාවක් ලැබිලා තියෙනවා දත්තත් එක ඉතින් සමහරක් වෙලාවට පොඩි පොඩි කණ්ඩායම් එක ක්‍රීඩා කරලා වෙන්නටත් පුළුවන් නමුත් ඉතින් පොඩි කණ්ඩායම් වලට පරාජයට පත් වුණොත් එහෙම අපි දන්නවා උගන්ඩා බහමුයු සිම්බාබ්වේ පරාජයට පත් වෙලා ඔවුන්ගේ ක්‍රිකට් ක්‍රීඩාවට දැන් වෙලා තියෙන එක ඉතින් පොඩිද ලොකුද කියන එක එච්චර අදාළ වෙන්නේ නැහැ රටකට ඕනි ජයග්‍රහණ එතකොට ඒ ජයග්‍රහණ ලබා දීමට මොහුට හැකියාවක් ලැබිලා තියෙනවා 2021 පස්සේ කියලා තමයි පේන්න තියෙන්නේ ඉතින් 2019 පාකිස්තාන සංචාරයක් ජයග්‍රහණය කිරීමට සමත් වුණා ඒ දත්තත් මෙතනට ඇතුළත් නමුත් නිත්‍ය නායකයා විදිහට 2021 දී තමයි දසුන් ශානක පත් වුණේ ඉතින් දසුන් ශානකගේ කාර්යභාරය දැන් අවසන් කියලා තමයි කියන්නට තියෙන්නේ ජේ ශොක්‍රඩකෙක් විදිහට ඔහු සාමාන්‍යයෙන් කණ්ඩායමේ ක්‍රීඩා කරයි ඔහු එක් දින තරඟ 69ක් 2020 තරඟ 88ක් මේ වන විට ක්‍රීඩා කරලා තියෙනවා තුන්ගිරියව් ක්‍රීඩකයා විදිහට ඉතින් ජාත්‍යන්තර තරඟ ගත්තාම ජාත්‍යන්තර තරඟ 150කට වැඩිය ඔහු ක්‍රීඩා කරලා තියෙනවා ටෙස්ට් තරඟ 6කුත් එක ඉතින් බලමු ඉදිරියේදී අපි සුබපතමු ජේෂ්ඨ ක්‍රීඩකයෙක් විදිහට ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව ඇදගෙන යන්නට ඔහුට හැකියාව ශක්තිය ධෛර්යය ලැබෙන්නේ කියලා ඉතින් ඔහුගේ කාර්යභාරය ඔහු අවුරුදු දෙකක් තුල ඉටු කරා කියන එක අපිට අනිවාර්යෙන් කියන්නට පුළුවන් එහෙම කිසි ගුණයක් නැති අපි ඇත්තටම ප්‍රේක්ෂකයෝ බවට පත් වෙන්නට අවශ්‍යතාවයක් නැහැ. ඔහු පොඩි කණ්ඩායම් හරි ලොකු කණ්ඩායම් හරි වරකදී ලොකුම කණ්ඩායම් එක හරි ජයග්‍රහණ ලබාගෙන ඕස්ට්‍රේලියානු කණ්ඩායම් පවා පරාජයට පත් කිරීමට ඔහුට හැකියාව ලැබුණා. ඔහුගේ නායකත්වය යටතේ ඒ නිසා අපිට කියන්න තියෙන මොන මොන අඩුපාඩු තිබුණත් ඔහුගේ කාලයේදී ඔහු 50%කට වැඩි ජයග්‍රහණ ලබා දීමට ඔහු සමත් වෙලා තියෙනවා සීමිත පන්දු ආර රටාව තුල. එතකොට අපි බලපු හැම තරඟ දෙකකට වරක් තරඟ දෙකකදී එක තරඟයක් හරි ඔහු ජයග්‍රහණය කරලා තියෙනවා. එතකොට ඒක ශ්‍රී ලංකාවේ ප්‍රේක්ෂකයන් හැටියට අපිට තිබු සතුටක් අනිවාර්යෙන්ම. ඒ සතුට අපි භුක්ති විඳලා මේ ඉන්නේ. මේ අවසාන කාලයේදී මොන මොන විවේචන ආවත් ඔහුට ලකුණු ලබා ගන්නට බැරුව ඔහුගේ පුද්ගලික දක්ෂතා ඒ තරම් හොඳ මට්ටමක තිබුණේ නැති වුණත් ඔහු ශ්‍රී ලංකාවේ ක්‍රිකට් වෙනුවෙන් ඒ අන්තර් කාලයේදී නැත්නම් 2015 2021 අතර තිබූ ඒ අඳුරුතුම යුගය යම්කිසි මට්ටමකට පෙරලා නැවත හදලා දෙන්නට ඔහුට 2021 23 හැකියාව ලැබුණා කියන එක අපි ඇත්තටම අවංකව කියන්නට ඕනේ. ඉතින් අපි දන්නේ නැහැ 24 සිට ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට මොකද වෙන්නේ කියලා. අපි බලමු නායකත්වය බාරගත්ත පුද්ගලයෝ නැතනම් කුසල් මෙන්ඩිස් සහ වනිදු හසරංග මේ දෙදෙනාට මේ දසුන් ශානකට වඩා දෙයක් කරගන්නට පුළුවන් වුණොත් අපි ප්‍රාර්ථනා කරන ඊට වඩා දෙයක් කරන්නට හැකියාව ලැබේවා කියලා. මොකද අපට ඕන ජයග්‍රහණ අනිත් කණ්ඩායම අපිට වැඩකුත් නැහැ. අපට ඕන ජයග්‍රහණ විතරයි. ඒක ඉන්දියාවද ඕස්ට්‍රේලියාවද නැත්නම් උගන්ඩාවද සිම්බාබ්වේද අෆ්ගනිස්තානයේද කියන එක අදාළ වෙන්නේ නැහැ. ශ්‍රී ලාංකිකයෝ විදිහට ප්‍රේක්ෂකයෝ විදිහට අපිට අවශ්‍ය වන්නේ මොන කණ්ඩායම එක හරි ගහලා ජයග්‍රහණම විතරක් ලැබෙනවා දකින්න එක විතරයි. ඒකයි ඇත්තටම මේකේ මූලිකම කාරණය කියලා කියන්නට ඕනේ. එහෙනම් දසුන් ශානකට සුබ පතනවා ඔහුගේ පුද්ගලික දක්ෂතා ගොඩනගා ගන්නට හැකියාව ලැබෙන්නේ කියලා ඉදිරියේදී නායකත්ව බර දැන් නැති නිසා ශ්‍රී ලංකා වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් රට වෙනුවෙන් ප්‍රේක්ෂකයන් වෙනුවෙන් ජනතාව වෙනුවෙන් කරපු ඒ තමාගේ මහන්සිය තමාගේ කැපවීම තමාගේ සේවයට අපි සියල්ලෝම එකතු වෙලා ස්තුතිවන්ත වෙමු ශ්‍රී ලංකා හිත හොඳ කෙනෙකු ගුණ දන්නා ක්‍රිකට් ප්‍රේක්ෂකයන් විදිහට channel එක subscribe කරන්න
YouTube नालिकाव, Facebook पेज, Instagram, TikTok सियाल्लम फालो करान्ना।